ධාතු හතරෙන් හටගත්ත සංකල්පනේ අර රෝසමලි අර හිකිලි දිගේ ඇවිදිලා අර නටුව කියන තැනින් ගිහිල්ලා ඒ පිපෙන රෝසමල කියන තැනට පිපෙන්න සංහිහාවෙන්න ඕන සංහාවෙන්න ඕන ඒතර තමයි ආසන්නයට ඇදලා අරගෙන නිර්මාණය කරලා උපාදාන කළා බව කරලා ಜಾති වශයෙන් රෝසමල් පිපවන්නේ අනේ උපාදාන වෙන හැටි සංහිහා වෙනවා ඒතර වේදනා පත්‍යා සංහා ඊළඟ සිද්ධාන්තය වීමක් දනවන්න ඕනේ සංහිහාවෙන්න එන්න අර ඕජස කියන එක හැදින්ද ආපෝ ධාතුව තේජෝ ධාතුව වායු ධාතුව පඨවි ධාතුව කියන්නේ ධාතු හතර එකට සංකල්පණය වීම සැකසෙන්න ධන වෙනවා කියන්නේ ඍණ වෙන්නේ ධන වෙනවා ධන කියන්නේ එකතු වෙනවා කියන එකයි යම් කිසි නිර්මාණ වීමක් එක් වෙන්න ඕනේ ධාතු හතරක එක් වීම නිසා අන්න වේදනා වුණා වීමක් ධන වුණා වේදනා වුණා අන්න වේදනා වුණ එක මොකද කියන්නේ ඒකෙන් තමයි එක් වීම සකස් වෙන්නේ අර ඕජස ඒතර වේදනා වෙන්න නම් ස්පර්ශ වෙන්න ඕනේ මොකද වෙන්න ඕනේ ස්පර්ශය ලැබුණා මොනවද ස්පර්ශ ලැබන්නේ ඔය මූලට පොර ටික ස්පර්ශ වුණේ නැත්නම් ජලයේ ටික ස්පර්ශ වුණේ නැත්නම් අර කොළේට ඉරව් ස්පර්ශ වුණේ නැත්නම් එතකොට කොහොමද මේක වීම නිර්මාණය වෙන්නේ අනේ වීමක් ධනවන්න නම් ඒකට අවශ්‍ය ස්පර්ශය ලැබෙන්න ඕනේ මොනවද ස්පර්ශ වෙන්නේ පොර ජලයේ ඉරු එළිය වාතයේ ස්පර්ශ වෙන්න ඕනේ අනේ පස්සපත්‍ය වේදනා සලායතන පත්‍ය පස්සු ඒවට අවශ්‍යදී ආයස්ථාන ආයතන කියන්නේ එකතු වෙන ස්ථාන අපි අර ඉස්සෙල්ලා ආයතන කිව්වේ මේ ඇහැ කන නෙමෙයි එකතු වෙන ස්ථාන කිව්වන්නේ එහෙනම් පෝර ජලයේ සමග එතෙන්ට එකතු වෙන්නේ නැහැ මුල ළඟට එතෙන්ට එකතු කරලා හරි දෙන්න ඕනේ ආයස්ථාන කරන්න ඕනේ ආයතන වෙන්නේ ඉරෙලිය එතෙන්ට වදින්න විදිහට වස්කුලාවලි හැවෙන තියෙනවා යහ කරලා හරි හැව නැතුව හදලා දෙන්න ඕනේ ආයස්ථානයක් කරන්න එකතු කරන ස්ථානයක් කරන්න ඕනේ අන්නේ මේ වගේ බාහිර සලායතන තමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ගිනියෝ ධර්ම ගිනියෝ හටගන්න හටගන්න එතන ඒවා ආධ්‍යාත්මික සලායතන තමයි අසකන දිවනා ශාරීරික ඉන්ද්‍රිය බලපාන සලායතන. දැන් මේ බාහිර ලෝකෙ වෙන්නොට බාහිර සලායතන. අභ්‍යන්තර ලෝකෙ හැදෙන්න අභ්‍යන්තර සලායතන. අන්න සලායතන පත්‍ය පස්ස. නාම රූපත්‍ය සලායතන. අන්න ඔන්න ඔතෙන් තමයි අපි ඇවිල්ලා මනෝපුබ්බංගම ධම්මාගෙන් දින කිට්ටු කරලා ඉන්නේ. දැන් මොකද වෙන්නේ? මේ රෝස මල කියන එකට අවශ්‍ය කරන්න ආව රස ධාතුවක් ආපෝ ධාතු තේජෝ ධාතු වායු ධාතු පඨ ධාතු වශයෙන් ලෝකෙ හටගන්න. මේකට අවශ්‍ය කරන්න ආව නම්මිතාවේ රූපණේ වෙන්න ඕනේ. එන නාම රූපේ නිපද වෙන්න ඕනේ. එහෙනම් නම්මිතාවේද ගැලපුණා වූ රූපය හටගත්තාම සතර සුද්ධාස්තක වශයෙන් හටගන්නා මූල නිර්වාණී. කුරසක් ආපෝ ධාතු වශයෙන් නම්මිතාවයක් ගන්නවා. කුරසක් තේජෝ ධාතු වශයෙන් නම්මිතාවයක් ගන්නවා. කුරසක් වායු ධාතු වශයෙන් නම්මිතාවයක් ගන්නවා. කුරසක් පඨවි ධාතු වශයෙන් නම්මිතාවයක් කරන් රූප වෙනේ වෙනවා. අන නාම රූප හැදුණා. නාම රූප වශයෙන් ගත්තාම නම්මිතාවේ රූපණේ. නම්මිතාවේ රූපණේ. අන්නේ ටික තමයි ආපෝ ධාතු වශයෙන් තියෙන්නේ සුද්ධාස්තක. තේජෝ ධාතු වශයෙන් ගත්තා තියෙන සුද්ධාස්තක බෙදලා බැලුවොත් අන්තිම සුද්ධාස්තක වායෝ පටවි කියන තැන අන්තිම සුද්ධාස්තක ආපෝ තේජෝ වායෝ පටවි වන්න ගන්ත රස උජාගින ගති අට ගති අටින් තමයි හටගන්නේ ඉතින් ආපෝ දේතු වායෝ පටවි වන්න ගන්ත රස උජා කියන්නේ ගති අට ගති අටින් හටගන්නවා ආපෝ ධාතු ආපෝ භූත තේජෝ භූත වායෝ භූත පටවි භූත භූත හතර එතකොට ආපෝ භූතයෙන් පටන් ගන්න ආපෝ මහා භූත තේජෝ මහා භූත වායෝ මහා භූත පටවි මහා භූත කියලා මේක ගණී භවන වෙනවා තව අවස්ථාවක් අන්නේ ඒකෙන් හටගන්නේ ඊළඟ අවස්ථාව ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු පඨවි ධාතු කියලා ධාතු බවට ගණී භවන වෙනවා අන්නේ ධාතු හතර එක්වීමෙන් තමයි මේ ලෝකේ සත්පුද්ගල ධර්ම ධාතු පහළ වෙන්නේ දැන් අවස්ථා ගානකට ඉස්සෙල්ලාමින් ගතියෙන් ඉන්නේ ඉතින් ඉස්සෙල්ලාම මනසට සම්බන්ධ වෙච්ච මනෝ ලක්ෂණයෙන් තමයි ගති හටගන්නේ අවිද්‍යාවෙන් ගති හතරක වූ තෘෂ්ණාවෙන් ගති හතරක වූ තියෙන අවිද්‍යා තෘෂ්ණාත්වල වැදගත් දහම් දෙක. ඔන්නේ ගති හතර ක්‍රියාත්මක වීම නිසා ගති අට ක්‍රියාත්මක වීම තමයි ආපෝ තීජෝ වායෝ පටි වන්නගන්ධ රසෝජා කියලා අයින් කරන්න වෙන් කරන්න බැරි සුද්ධාස්තකයේ කියන ඉස්සලාම් පුජ්ජේ හටගන්නේ. ඒ රූප පුජ්ජේ මූලික ඉස්සාව තමයි මනස. ඒ නිසා තමයි කිව්ව පරිත්‍යාමපද 4ක් ගැන කිව්වෙන්නේ ඕකයි. විඥානපත්‍ය නාමං නාමරූපත්‍ය චත්තායතන ආදි වශයෙන් ගිහිල්ලා විඥානපත්‍ය නාම රූපං නාම රූපත්‍ය සලායතනුනි හතරවෙනි අවස්ථාවයි කියලා කියන්නේ උපාද සිටි අවස්ථාව සම්පූර්ණ වෙනකොට අනේ චිත්තක්ෂණයේ සම්පූර්ණ වෙච්ච වෙලාවේ චිත්තද රූපයක් නිපදවලා ඉවරයි. ඔන්න ගතියෙන් සම්පූර්ණ කරලා නිපදව සුද්ධාස්තකේ. එහෙනම් කර්මජ චිත්තජ කියන මේ දෙකෙන් ලෝකේ රූප නිපදවනා මූලික වශයෙන්. නිපදවපු රූපය මොකද නිපදෙන්නේ? වේදනා භුක්තිය බලාපොරොත්තු වෙයි. වේදනා භුක්තිය බලාපොරොත්තු වෙනනම් ආධ්‍යාත්මික සහ බාහිර දෙකක් එකතු වෙන්න ඕනේ. ඒ විඳින්නේ ලබාගෙන ආස්වාද ගෙන දෙන දේකුයි ඒ ලබාගෙන ඉවර අවශ්‍යකන ආස්වාද ඉන්ද්‍රියකුයි ආස්වාද ගැලපෙන ඉන්ද්‍රියකුයි මෙන්න මේ දෙක එකට එකතු වීමයි භුක්තිය බලාපොරොත්තු වීම තමයි අපි තණ්හාව ඉන්න කිත්තේ තණ්හාව කරලා තින්න උන්න ඔකටයි මේ ඔය තණ්හා මුල් කරගෙන අවිද්‍යාව නිසා මේක හොඳයි කියන නිගමනයේද බහැලා සාරයි කියන නිගමනයේ
තණ්හාවෙන් භුක්තියෙන් බැස්සට පස්සේ ඇතිවෙන බලාපොරොත්තුව තමයි ওই නිස්පාදනයේ මුල. ඒ නිසායි බලාපොරොත්තු වෙනා මේ බඳු හැර දෙයක්, මේ බඳු සුවඳ දෙයක්, මේ බඳු ලක්ෂණ දෙයක්. මොකද? ඕක අනාදීයේ පටන් ගින අපිට ආවේ සිරිත. එනිසා මොකද වෙන්නේ? ওই සිිත මතක් කරනකොටම ආදීය කලාවික මෙතෙන් ඇදලා ඉන්නවා. ඇදලා ඉදලා හිටන් මතකෙන්න ගා දිනවා. මේ බඳු ලක්ෂණක් අපි ඉස්සරහත් ඉඳලා තියෙනවා. අනේ ඒ જાති ලක්ෂණ දැනුත් ඇතන. අන්න බලාපොරොත්තුවක් ඇතින බතු වල. ඉන් එදා රෝස මල් පිපුණේ අපේ මානසික බලාපොරොත්තුව මුල් කරගෙන හටගත් ආරම්භය. ලෝකයක් නිපදෙව්වා. අන්න නාම රූප නිපදවන හැටි. බාහිර නාම රූප නිපදවන අභ්‍යන්තරී. ඒ චිත්තද රූපේ නිපදවගා චිත්තද කියන්නේ හිතෙන් නිපදවනකම් පමණයි. උපාදවෙදී භංග වෙනකොටම චිත්ත අවස්ථාව ඉවරයි. හැබැයි රූපේ ඉවර වුණේ නැහැ. නිස්පාදනය කරපු රූපේ තමයි අපේ සුද්ධාස්තකේ න්‍යස්තික බලයක් කියලා ඔකට වට වෙනවා. අනේ හිතෙන් දුන්න බලේ. හිතෙන් බල දීලා හිත ඉවරයි. හිත භංග වුණා. හැබැයි භංග වුණාට පස්සේ මොකද බලේ දීපු එක වස්තුව තියෙනවා. ඕකේ ආවුස අන්තකල්ප 20ක් යනකම් ඉවරෙන්නේ. අන්තකල්ප 40ක් ආවුසයි. මේ මනුස්ස ලෝකේවත්. නමුත් ඕකේ ධර්මයේ තියෙනවා හොයාගන්න රුයින්. ඔය ඕකේ තියෙන උතුජ රූපය. දැන් ඊතර පටන් ගින අන්තකල්ප 40ක් යනකම් උතුජ රූපයක් වශයෙන් න්‍යෂ්ටික බලයක් ක්‍රියාත්මක කරන රූපේ වට. ඒ පරමාණු. අන්න ඒක තමයි පරමාණු විදිහේ න්‍යෂ්ටික බලය කියන්නේ උන් ලෝකෙද. ඕකේ තමයි ලෝකේ බල ශක්තියේ මුල. අපේ මනසෙම නිපදවලා නිපදවපු දේ අපේ බලාපොරොත්තුෙම නිපදවලා බලාපොරොත්තුෙ විපාක ප්‍රතිවල්ලි භුක්ති විඳලා අපි ඉන්නා ලෝකෙක කියලා. අපිම නිපදවාගෙන ඒකේ භුක්ති විඳිනවා. ඉතින් ඕකේ ආයුධ හොයන්න බෑ. ස්කන්ධ සම්තිති නීමය කියලා විද්‍යාත්මක බහින නිගමනයකට කොච්චර බෙදලා බැලුවත් ඒ කැලේ තව ස්කන්ධයක් වශයෙන් තව තැනක පවතිනවා. හැබැයි සුද්දාස්සයකට බෙදලා බලන්න විද්‍යාත්මක දක්ෂ නැහැ. නමුත් බෙදලා බැලුවත් ඒ සුද්දාස්සකේ තියෙන අපේ වැඩ වලට ගන්න ශක්තිය ගැබ් වෙලා. කොච්චර අන්තකල්ප 40 භ්‍රමණ වෙන ශක්තියක් ඕකේ තියෙනවා. ඒක දීලා තියෙන්නේ මනසේ. ඒ මනසෙන් දුන්න ශක්තිය අභිභවා වෙනස් කරන තව බලයක් නේ. එහෙනම් ඒ බලය ගන්න අවිඥාලාභී කින්දුව. අවිඥාලාභී අර පුළුවන් අරව පාලනය කරලා වෙනස් කරන්න. අන්නතර මොකද මේ ගලක් වශයෙන් තියෙන එක නම් මලක් කරන්න පුළුවන්. මොනවා රත්තරන් කරන්න පුළුවන්. අදිචාන කරනකොට පරිවර්තන වෙනවා ඒක තියෙන එක ඒ විදිහේ. ඉතින් අර සාමාන්‍ය පොදු බුද්ධිලයාගේ අර අවිද්‍යාව තුනා කර්ම ශක්ති ක්‍රියාවලිය හැදිච්ච රටාව. ඒ භුක්ති පාලනය විනාශ කරලා. මේකෙන් පුළුවන් වෙන අවිඥාලාභී අර සමන්ටෝනිය වඩ පත් කරන්න ඒක තියෙන සුද්දාස්තකේ. හදුව ගම ගල හතර. ඔන්න ගල ජලය කරන්න පුළුවන්. අන්න ඒකයි ඒ බලේ. ඉතින් ඒක පුදුමයක් නෙමෙයි. හටා වන්න ඕක. ඉතින් මෙන්න මේක කියනා නාම රූප තමයි අන්න අර නාම රූප වලට හටගත්තේ විඥානේ මුල් වුණා. විඥාන කිව්වේ හිත කිව්වට හරියන්නේ. හිත කියන්නේ විඥානය කියන අපි සාමාන්‍ය කතාවට විතරයි. හිත විඥාන වෙන්න අවස්ථා අටක් යන්න ඕනේ. විඥා අද මේ අපි විඥානේ කියලා කරන්නේ විඥාන ස්කන්ධයකට. විඥාන ස්කන්ධ පාටපත් නමිනී අවස්ථාව. පබස්සර මිදම් බික්කවේ චිත්තං කියන තැන ඉඳලා පටන් ගන්න චිත්ත. චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩරම් මනෝ මන ආයතන මනීන්ද්‍රියම් විඥාන අටවෙනි එකට. විඥාන ස්කන්ධෝ නමිනී. ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වෙලා විඥාන ස්කන්ධපත් බවටපත් වෙන නම අවස්ථාවකදී තමයි එදිටපත් වෙන්නේ. පබස්සර මිදම් බික්කවේ චිත්තං ආගන්තුකේන උපකිලිටේන උපකිලිටං කියලා පෙන්වන්නේ අන්නිතනයි. ආගන්තුක උපක්ලේශ වලින් උපකිලිටේපත් වෙනවා. අන්න උපකිරිතේ පත් වුණාට පස්සේ විඥාන බවට පත් වෙනවා. නැහැ නැති චිත්ත විතරයි. ඉතින් ඒ නිසා විඥාන නිරෝධ කළ හැකි. සංඛාර නිරෝධන විඥාන නිරෝධයි. හැබැයි චිත්ත තියෙනවා. එහෙනම් බුදුරණාහි විඥාන නිරෝධ කළා නමුත් හිත තිබුණා. අන්න එහෙනම් හිතර විඥාන කියන්නේ නැහැ. ඒකට දැන් චිත්ත. ප්‍රබසර මිදම්බික කියන්නේ ප්‍රබසර චිත්තය බුදුරණාහිතර තියෙනවා. විඥාන එකක් අර විඥාන නිරෝධයි. අන්න අපි දැක්කන්ද මොනවද විඥාන? චිත්ත බවට පත් වුණාම ආරම්මන විඥානන ලක්ෂණේ විතරයි දැනගන්න ලක්ෂණේ තියෙනවා දැනගන්න බලාපොරොත්තුවක් නෑ. තියෙනවා තියෙනවා. ඒකට කියන්නේ කුසල මූල පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥාන කියලා පරිච්ඡ සමපාදයක් තියෙනවා නේද? ආර්ය පරිච්ඡ සමපාදය. දැන් මේක අහලා නැන්නේ නේද එනවා? කුසල මූල පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥාන විඥාන පත්‍යා නාම රූපා නාම රූප පත්‍යා සලආයතන සලආයතන පත්‍යා පස්සෝ පස පත්‍යා වේදනා වේදනා පත්‍යා තණ්හායි කියන්නේ. වේදනා පත්‍යා පසාදු පසාද පත්‍ය අදිමෝක්කෝ අදිමෝක පත්‍ය භව භව පත්‍ය ජාති මෙන්න අරිහත් ජාතිය අන්තිමට ජාති පත්‍ය ජරා මරණං ඒවමේතං ධම්මාන සමුදියෝ හොතිය නවතිනවා දුක්ඛකන්දසෙට කියන්නේ ඒවමේතස කේවලස දුක්ඛකන්ද සමුදියෝ හොති කියලා ඒ පරිච්ඡේදපාදයේ කියලා වර යන්නේ අන්න ඒවමේතසං ධම්මාන සමුදියෝ හොති කියන නවතිනවා මෙන්න ආර්ය පරිච්ඡේදපාදයේ මෙන්න අපි අනුගමනය කරන්න ඕනේ දැන් සියලු විඥාන අපි දුරු කරන්න අපිට අවශ්‍ය නැහැ අවිද්‍යාව පත්‍යෙන් හටගන්න
සංඛාර නිරෝධ කරන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න සංඛාර විතරයි. මොකද හේතුව අපේ සසර ගමනට හේතු වෙන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න සංඛාර. අපිට ඕනේ සසර දුක දුරු කරගන්න. ඒතර මෙලෝ මේ උපන් කෙනා මැරෙන දුරු ජීවත් වේතු ක්‍රමයක් තියෙනවා. ඒ ටික ජීවත් වෙන්නත් අපිට මේ ලෝකේ සම්මතිය කතා බහ කරන්න ඕනේ ජීවත් වෙන ක්‍රමයක් තියෙනවා. ඒ තුලයි අපිට මේ ජීවිතේ පමනයි. යස උපදී හේස වෙච්ච නිර්වාණය කිව්වේ ඒකයි. අනුපදිසේසේදී ඒකත් ඉවරයි. එනම් උප අරිහතේ ඉනම් කෙලවර කරනකම් පිරිනම් පාන මොහොතේ නිකන් ජීවත් වෙන්නේ කුසල මූලපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන කිරි විඥානේ දරාගෙන. හැබැයි ඒකේ දැන කුසල මූලයේදී හටගන්නේ අනිත්‍යදී අනිත්‍ය හැටියට දුක්ඛදී දුක්ඛ හැටියට අනත්ත්‍යදී අනත්ත් හැටියට 100%ක්ම දැකලා ඉවරයි. ලෝක සම්මතින් කතා කරනවා. ලෝක සම්මතිය හොඳයි කියන්නේ ලෝක සම්මතයට හොඳයි කියනවා. මම කියලා කතා කරනවා. ඔබ කියලා කතා කරනවා. ඉතින් පොත පෑන කියලා කියනවා. ඒ වක්කම ඒ කියන. ඒ විදිහට හඳුනනවා. හැබැයි අර අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ සංඛාර පත්‍ය විඥානන් වලින් නෙමෙයි. කුසල මූල පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානන් කියන කෙනින් දකින්න. ඒකේ වෙනස මොකද්ද? අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් කෙලසීම හිඳ දැමු විඥාණයට කියන කුසල මූල පත්‍ය සංඛාරයෙන් හටගත්ත විඥාන. ඒකේ තියෙන වෙනස මොකද්ද? අර විදිහටම අරගෙන ආවත් කෙලිස් කහට නැහැ. අන්න ඒකයි වෙනස. අන්න ඒකයි. ඒ නිසා කියන පුඤ්ඤපාප පහිනයි. ඔව් නමුත් මොකද දැන් බුදුරන් හොඳ සංඛාර නැහැ කිව්වොත් අපි අහනා මෙහෙම දෙයක්. බුදුරන් වහන්සේ කියන්නේ මේ අහනවා එක අවස්ථාවක කවුද ධම්මදින්නා තෙරණහන්සේගෙන් විසාක සිටු තුමා අහනවා මේ විඥානයේ මේ පිළිබඳව මෙහෙම යහන්නේ ඒක මේ සංඛාර පිළිබඳ වහන මෙහෙම කතාවක්. නිරෝධ සමාපත්තියට සමවැදුන රහතන් වහන්සේ නමක්, අරිහතුන් වහන්සේ නමක්, නැවතත් එයින් නැගී සිටනකොට ඉස්සෙල්ලා පහළ වෙන්නේ මොන සංඛාරද කියලා. ඒක නේද විසාක මනෝ සංඛාර. ඊළඟට පහළ වෙන්නේ වචී සංඛාර. ඊට පස්සේ පහළ වෙන්නේ කාය සංඛාර. දැන් සංඛාර සියල්ලම නිරෝධ කළා නම් මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් ආපහු එන සම්මවැදින මොන සංඛාරවලට? ඒ සංඛාර මොනවාද? දැන් සියලු සංඛාර නැති කළා නම් එහෙම අරිහත්ත්වයට පත් වෙන සියලු සංඛාර නැති වුණා නම් නිරෝධයට පත් වෙච්ච අරිහතුන් වහන්සේ නැවත නැගී සිටිනකොට අනුපිළිවෙලින් එන සංඛාර තුනක් කියවා. ඉතලා මනෝ සංඛාර පහළ වෙනවා, ඊළඟට වචී සංඛාර පහළ වෙනවා, ඊට පස්සේ කාය සංඛාර පහළ වෙනවා කියලා. එහෙනම් අරිහතුන් වහන්සේට මනෝ සංඛාර තියෙන නිසා වචී සංඛාර කාය සංඛාර තියෙන නිසා නේද පහළ වෙනවා කියලා පින්නේ. ඉතින් ඒක අවිද්‍යාව පත්‍ය සංඛාරා නෙමෙයි. අන්න ඒ මොන සංඛාරද? අන්න කුසල මූල පත්‍ය සංඛාරා. නැහ කුසල මූල පත්‍ය ආනිංජ අවි සංඛාරා. විග්‍රහ කරලා ගන්න දෙන්නේ උතෙන්ට. කුසල මූල පත්‍යයෙන් පහළ වෙනවා අරිහතුන් අතර ආනිංජ අවි සංඛාරේ. ආනිංජ කියන්නේ නැවතත් ජනිත වීම සඳහා ඉඳුවන්නේ නැති එකට කියන ආනිංජ. මතු උප්පත්තියට හේතු වෙන්නේ නැති සංඛාර. අනිජාවි සංඛාර. මේ අධ්‍යායට විතරයි. එහ පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර මේ දෙක පින්ප දෙක මතු දෙකට යන ඒවා යන්නේ. පුඤ්ඤපාව පහින. අනිජාවි සංඛාර පහින නැහැ. අන්න කුසල මූලපත්‍ය සංඛාර කියන්නේ ආරි මාර්ගය වැඩින්නේ උන්නේ ඕකයි. කෝසානි විජය කේවලානි දිබ්බම් මානුසකංච බ්‍රහ්මකෝසං සබ්බකෝස මූලබන්ධනා පමුත්තෝ කුසලෝතාදි පෞච්චතෝ තතත්තා දිව්‍යකෝස මනුසකෝස බ්‍රහ්මකෝස සකලවිධ කර්මකෝස ඒ කියන්නේ උපදින තැන් ඔය කුස්තියන් පිළිබඳ ඒවායේ ඉපැත්මට හේතු වෙන මූලබන්ධනේ වන අවිද්‍යා තෘෂ්ණාවන්ගේ පහකිරීමක් ඇද්ද කුසල්‍යයි කියනු ලැබේ. මොන අවිද්‍යා තෘෂ්ණාදික පහ කරන සතර ගමන්ට හේතුවේ ඒකයි කුසල කියන්නේ. ඒ දනවන සංකාරී ධර්ම යම් දැන් විජාකරතින ආනන්දාව සංකාර කියලා කියන්නේ ඔව් අරූපාචර ලෝකේ පස්සේ ඉන්නවා ඔව් ඒ ආනන්දාව සංකාරකින් සංකාර තියෙනවා විඥාන වල අරූප ලෝකේ උපදින ඉපම රහතන් වහන්සේ දැන් රහතන් වහන්සේලා දැන් ආනන්දාව සංකාර ආර්යතුන් වහන්සේලා තියෙනවනේ ආනන්දාව සංකාර වලින් අරූප ලෝකේ උපත්තියට හේතු වෙන එක විතරක් නම් කියන්නේ ඒකෙදි අපිට කියන්න වෙන නේද අරිහතුන් වහන්සේ අරූපාවචර සංඛාර ඉවර කළා නෑ අන්න ඒකයි කියන්නේ. ඉතින් මොකද එතෙන්දි පෙන්වන්නේ අකම්පිත සංඛාරය කියන වචනේ පෙන්වන්නයි ඔක පෙන්වන්නේ. මොකද
ඥාති එකක්වත් කියලා ගන්න තරම. ඉතින් මේ මෙහෙමයි ආනිජ්ජාපි සංඛාර කියන වචනේ පෙන්වන්නේ නැවත ජනිත කිරීමට හේතු නොවන කියන එකයි. ඒ සංඛාරයේ ස්වභාවය ඒකයි. දැන් ওই ලෝකයේ තිබෙන මෙන්න මෙහෙම දෙයක්. ওই ආනිජ්ජාපි සංඛාර කියන වචනේ බුදුරයන් වහන්සේ දේශනා කරපු නිරුක්ති ධර්මයයි. එතකොට ලෝක සම්මිතියේ භාවිතාවයි දෙක. ලෝක සම්මිතියේ එදා විමුක්තිය සැලසුනා කියලා හිතාගත්තේ අරූපාවචර බ්‍රහ්ම ලෝකෙ ඉපදිච්ච අයට. ඒගොල්ලෝ නැවතත් මේ ලෝකෙ උපදිනවා කියලා දැක්කේ නැහැ. මොකද ලෞකික ඥානෙට දකින්න බැහැ. ඒගොල්ලෝ විමුක්ති ස්ථානයේ හැටියට සැලකුවේ අරූපාවචරයේ. ඒ නිසා තමයි නැවත ඉපදීම හට නොගන්න දෙන සංඛාර කියන වචින් දැම්මේ ඒකට. ඒ බලාපොරොත්තු ඒකේ තියෙනවා. අරූපාවචර සංඛාර වලට ඒ වචනේ ගන්න හේතුව අන්නේ ඒකයි. මොකද අරූපාවචර සංඛාර වලට ආනිඤ්ජාපි සංඛාර කියන්නේ කියලා. කියන්නේ හේතුව. නැවත ජනිත වීම විහි නොකරන සංඛාරී කියන ආනිඤ්ජාපි සංඛාර කියන වචනේ භාවිතා කළේ ඒකට. ඒ බුදුරන් වහන්සේ 15 වෙනි ඉස්සෙල්ලා හිටපොයි දන්නේ නැහැ ඒක උපංගයි නැවත මෙහි ඉන්න බව. ඔය ඇත්ත වශයෙන්ම මේකත් පුඤ්ඤාපි සංඛාරය. ඒතර එතන තියෙන එක. ඒතර මෙහෙම දෙයක් තියෙනවා. යම්කිසි බුද්ධලේගේ ලෝකවල ඉපදීමේදී අතහැරපු යමක් තියෙනවා අපි. නැවත උත්පත්තියට හේතු නොවන සකස් කිරීම කියනවා. අවිද්‍යා තෘෂ්ණාදීකින් තොර වුණා වූ යම්කිසි ආකාරයක ඉහාත්ම සුඛ විහරණයට භාවිතා කරන යමක් තියෙනවා නම් ඒ ඉහාත්ම සුඛ විහරණේ අවිද්‍යා තෘෂ්ණාදීකින් තොරයි. ඒ නිසා ඒක නැවත මතු ජනිත කරන්න හේතු නොවන සංඛාරයක් බවට හේවත් ආනිඤ්ඤාපි සංඛාරයක් බවට පත් වෙන්නේ. ඒතොර ඒ නිසා ඒකයි නියම ආනිඤ්ඤාපි සංඛාරය. ඒතොර ලෝක සම්මතයේ ලෞකික යෝගීන් වඩන්නා වූ අරූපාවචරි ලැබෙන සංඛාරය පුඤ්ඤාපි සංඛාරය. ඔව් ඒක ආනිඤ්ඤාපි සංඛාරය කියලා ගත්තේ ඒගොල්ලන්ගෙ තියෙන නොදැනීමටයි. ඒතොර ධර්මයේ තුල විග්‍රහ කරලා තියෙනකොට විග්‍රහය තෝරගන්න බැරිකම නිසායි එතන ඒකලත් අපි ගත්තී මේ නැවත උපදින මේ කියන්නේ ඒ ලෝකයේ උපදින සංඛාරය කියලා. එහෙම ගණ්ඩ ගිය ගාම ආනිජ්ජාපි සංඛාරය වන්න ආරිහතුන් වහන්සේ සංඛාර නිරුද්ධ කළා නෑ කියලා ගණ්ඩ වෙනවා. එහෙමනම් අරූපාවචරයේ උපදින සංඛාර වලට නම් ආනිජ්ජාපි සංඛාර කියන්නේ ආරිහතුන් වහන්සේ කියන ආනිජ්ජාපි සංඛාර මොනවද? එහෙනම් ඒවත් අරූපාවචරයේ උපදින්න දෙපැයි. ඒකෙ තියෙන වෙනස මොකද්ද? අපි ඒක ඇතුළට දැක් ගන්න ඕනේ. අන්න ඒකයි කියන්නේ මේ ධර්මයේ තුල සියුම් තැන් හුඟාක් දුරට අපිට විග්‍රහ කරගන්න වෙලා තියෙනවා. මට ධාරණ අතර වෙච්ච එක නම් හොඳයි. හරි අමාරු මේ ධර්ම ගැන අපි කොච්චර කිව්වත් මේ විග්‍රහයක් ගන්න දෙනක් නම් මම හිතන්නේ ඔයත් ඒ කියලා. අන්න ඒකයි කියන්නේ බුදුරන් වහන්සේගේ දේශනාවෙම තියෙනවානේ ධර්මයට ගැළපෙන්නේ නැද්ද? පේන්නේ නැහැ ඒකාන්තේ මතු වෙනවා. ඔයිට තව ඉදිරියට හොඳ ලස්සන මතු වෙලා එනවා මේ දැන් විතරක් නෙමෙයි. අංග සම්පූර්ණ මේවා මුලාග අංග සම්පූර්ණ එකින් එක මතු කරලා දෙන්න පුළුවන් ශක්තියක් එනවා. ඕවා කොයි කාලේ ලියවිච්චද? කවදාද ලිව්වේ? කවුද ලිව්වේ? කොහෙද ලිව්වේ? කෝ සාක්ෂි? ඔක්කොමත් එකලා දෙන්න පුළුවන් කාර්යයක් අනාගතේ තියෙනවා. ඕවා ඔක්කොම පුරා විද්‍යා සාක්ෂි පිටින් දෙන්න පුළුවන් අවස්ථා එනවා. ආයි මේ වෙනවා ඉතින් ඉදිරි කාලයකදී සමහර වෙලාවට අවශ්‍යදී සම්පූර්ණ කරන්න වෙනවා. ඉතින් ඔය ඇත්ත වශයෙන් අපිට සම්පූර්ණ අවස්ථාවක් ගැන නෙමෙයි කියන්නේ. නමුත් අපි දකිනවා ඉදිරි කාලයේදී අයිදා පිළිපො සිවිපිලි සිඹියා මහරහතන් වහන්සේලා විහි වෙන්න ඉඩ තියෙනවා. අන්නේ බිහි වුණාට පස්සේ අපිට ප්‍රශ්න ඉවරයි. ඒගොල්ලන් උන්වහන්සේලා ඒ ටික කරයි. අපි දන්නේ නැහැ කොහොමද කියන එක. නමුත් එහෙ වෙන්න ඉඩ තියෙන බව හොඳටම පේනවා. ඔය ඇත්ත වශයෙන්ම කරන්න දෙයක් නැහැ. දැන් අපි කල්පනා කරලා බලන්න. දැන් අපි කොච්චර අහලා බැලුවත් දැන් මෛත්‍රී භාවනා ගැන බැලුවොත් අපි තව පොඩ්ඩක් ඒ ගැන විස්තරයක් ගමු. බොහොම වැදගත් ඒක. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා අපි. ඔය ආනාපාන සතිය ගැන කියනකොට දැනගන්න තියෙන වැදගත් දෙයක් තමයි මෙන්න මෙහෙම වැදගත් කොටසක් තියෙනවා. කාරණා දෙකක් තේරුම් ගන්න. එක අවස්ථාවක බුදුරජාන් වහන්සේ 3 මාසයක් 6 මාසයක් ඔය වස් කාලේ 3 මාසයක් ආදී වශයෙන් දානෙ කියන භික්ෂුව හැරෙන්න කිසි කෙනෙක් එන්න එපා මා හම් වෙන්න කියලා එක්තරා නියෝගයක් පනවලා හිටන් ගිය අවස්ථාවක් තියෙනවා. මෙන්න මෙහෙම හිටපු අවස්ථාවකදී ඒ 3 මාසේ 6 මාසේ ඉක්ම ගියාට පස්සේ බුදුරන් වහන්සේ භික්ෂුවන් අමතලා අහනවා කියනවා, මහණනි, අන්‍ය පරිබ්‍රාජිකයෝ ඔබලාගෙන් ඇහුවොත් බවත් ගෞතමයන් වහන්සේ කෙබඳු විහෙරණයකින් මේ ඉකුත් වස් කාලයේ වාසය කළාද කියලා ආනාපාන
සතියෙන් වාසය කළා කියලා කියන්නේ. ඒ ආනාපානිය මොකද්ද කියලා ඇහුවා. ඒකට අරිය විහාරයේ ගියාත් බ්‍රහ්ම විහාරයේ ගියාත් තථාගත විහාරයේ ගියාත් කියනවා කියලා කියන්නේ. මේ වැදගත් දේශනාව. ඒ ආනාපාන සතිය කුමක්ද කියලා ඇහුවොත් ඊට අරිය විහාරයේ ගියාත් බ්‍රහ්ම විහාරයේ ගියාත් තථාගත විහාරයේ ගියාත් කියනවා කියලා උත්තර දෙන්නේ. හැබැයි ලෝක සම්මතය එකකුයි ශාසනයෙහි කිව්ව වෙනම තිබෙනවා පැහැදිලිව පේනවනේ. ඒක ලායි. නම් බුදුරජාණන් වහන්සේ වැඩ ආනාපාන හතිය කිව්වොත් ඒක මොකද්ද කියලා අහුවාම ඒකට කාරණා තුනයි. ඒ තුනම ආර්ය විහාරණ ආර්ය කියන්නේ බෞද්ධයි. බෞද්ධමයි. ග්‍රහම විහාරය කියන්නේ ග්‍රහම කියන්නේ බුදුරජාණන් වහන්සේ. තථාගතයන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ. එහෙනම් තථාගතයන් වහන්සේගේ වාසයටම කිව්ව නම් තුනක් තමයි අය උන්වහන්සේ ආනාපාන හතිය බහුල කොට වාසය කළා කියලා කියන්නේ. ඒක මොකද්ද කියලා අහුවොත් ඊට ආර්ය විහාරය කියත් බ්‍රහ්ම විහාරය කියත් තථාගත විහාරය කියත් කියනවා කියලා කියන්නේ. දැන් අපිට ආර්ය විහාරය හෝ බ්‍රහ්ම විහාරය හෝ තථාගත විහාරය හොයාගත්තොත් අපිට ගියේ කොහෙන් හරි ආනාපාන හති අහු වෙනව නේද? බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහු කියන හිතන් ධර්ණීය මත සූත්‍රයේ කියනකොට ලස්සට කියනවානේ මේකට බ්‍රහ්ම විහාරය කියනවා කියලා. මේකටයි බ්‍රහ්ම විහාරය කියන්නේ කියලා ධර්ණීය මත සූත්‍රයේදී අන්තිමට කියවෙනවා. බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහු මෙන්න මේකන බ්‍රහ්ම විහාරය කියනවා. එන ආනාපාන සතිය වාසය කළා කියලා කියන්නේ තථාගතයන් වහන්සේ මේ වස්තුම් වාසී බහුල කොට වාසය කළා කියන්නේ. ඒක මොකක්ද ඇහුවාම ආර්ය විහාරය කියත් බ්‍රහ්ම විහාරය කියත් තථාගත විහාරය කියත් ඒ ක්‍රමයට කියනවා කියලා කියන්නේ. දැන් බ්‍රහ්ම විහාරයත් අපි හොයාගත්තා. එන කර්ණීය මත සූත්‍රයේ තියෙන්න ඕනේ බුදුරජාන් වහන්සේ බහුල කොට වාසය කරපු ආනාපාන සතිය. දැන් හොඳට පැහැදිලි නේ? දැන්තර බුදුරජාණන් වහන්සේ කරවල තියෙන ආනාපාන සතිය බ්‍රහ්ම මේතා විහාරං ඉදමාහු කියලා පෙන්නපු කර්ණීය මත සූත්‍රයේ තියෙන්න ඕන. අපි ඔප්පු කරලා පෙන්වන්න ඕනේ ඒක ආනාපාන සතියක් වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා. එතකොට හරීම වැදගත් හරියක් තමයි උතුනේ ඔය කොට අපි අරගන්නේ. දැන් ආනාපාන සති භාවනාව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවේදී මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඉද වික්කවේ බිකු අරඤ්‍ය ගතෝවා රුක මූල ගතෝවා සුඤ්ඤාගාර ගතෝවා නිසීදති පල්ලංකං උජුංකායන් පනිද්දාය පරිමුඛං සතියෙන් උපට්ඨ පිට්වා සෝ සතෝ ආස සති සතෝ පස්සවත්. දැන් මෙහෙමයි පටන් ගන්න. දැන් මේ බික්සු කායානුපස්සනාවෙන් වාසය කරනවා කියන්නේ කොහොමද කියලා ඒක පෙන්නකොට දැන් අපි පටන් ගත්ත ආනාපාන සති භාවනාව කරන ආකාරයේ මුල පටන් ගත්ත හැටි. අරඤ්‍ය ගතෝවා රුක මූල ගතෝවා සුඤ්ඤාගාර ගතෝවා. දැන් ওই කාලේදී ලෝක සම්මතයේ තිබිච්ච ප්‍රශ්න වලටත් පිළිතුරු දීගෙන තමයි ඒ විස්තරය දෙන්නේ. දැන් මිනිසුන්ගේ මතයක් තිබුණා අරඤ්‍ය ගත වෙලා රුක් මූල ගත වෙලා සුඤ්ඤාගාර ගත වෙලා මේ භාවනාව කරන්න ඕනේ. ඒ බඳු මතයක් තමයි ලෝකේ තිබුණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අරඤ්‍යයකට ගියේ හෝ රුක් මූලකට ගියේ හෝ සුඤ්ඤාගාරයකට ගියේ හෝ කොහේ ගියා හෝ කරන්න ඕනේ කයි මෙහෙපෙන්නේ. ඔතෙන් ගියාට හරියන්නේ නැහැ. ඔන්න එකයි වෙන්නේ. නිසීදති පල්ලංකා. දැන් පලක් බැඳගෙන වාඩි වෙලා කියලා අපිට අද පෙන්වන්නේ අර්ථ. මේ ආර්ය විනී පල්ලංකේ කියලා කියන්නේ. උච්ච අංකේ තමයි උච්ච මානිය. මානියෙන් තමයි මනින්නේ අංක. මම පළවෙනියා, මෙයා දෙවෙනියා. ඔහොම මැන මැන ඉන්නේ. ලෝකෙ දින මාන්නාකාරෝ. ඔය මාන්නාකාරකම බිඳුවරම වසවගම පල්ලංකේට වැස්සේ. පහතම අංකය කියන්නේ අනතිමානී කිව්ව දෙනන්න කර්ණීය මෙත සූත්‍රයේ ආනාපාන හතිය වෙන්නල්ල ඕනේ. සුවචෝ චස මුදු අනතිමානී. අතිමානීට වැස්සාම පල්ලංකේට වැස්සා. ඉරමිනිය කොටාගෙන ඉඳීම නෙමෙයි කියන්නේ කොහොම හිටි හරි අනතිමානීව ඉන්න ඕනේ. ඉස්සෙල්ලාම ඉන්න ඕනේ අන්න එදිටපත් වෙන්නේ. උජුං කායං කියනකොට කොඳු වැඩ කියලා කිලින් පිළ කිලින් තියාගෙන කියලයි අපිට උගන්වන්නේ. කායජ්ජුතුකා චිත්තජ්ජුතුකා කියලා මේ ධර්මයේ කායජ්ජුතුකාව හෙවත් කය ඍජු කරන හැටි වෙන්නලා තියෙනවා. ක්‍රියාකලාපයේ අවංක භාවයට පත් කරගත්තාමයි කායජ්ජුතුකා හැදෙන්නේ. උජුං කායං කියන්නේ සක්කෝ උජූච සූජූච අන්න උජුං කායං කරන හැටි. ඍජු වෙන්න වනාසේ ඍජු වෙන්න මොනවාද? අවංක වෙන්න මනසේ අවංක වෙන්න.
නිහතමානී බවට නැ අනතිමානී බවට පත් වෙලා මනාසේ අවංක භාවයට පත් වුණා උජුං කායන් වෙලා ඉවරයි. පනිදාය පරිමුඛං සතිං උපට්ඨවෙත්වා. පරිමුඛං සතිං මොකද්ද අපි ප්‍රමුඛ කරගන්නේ මොකද්ද? පරිමුඛ කරගන්නවා කියන්නේ අපි ප්‍රමුඛ කරගන්නවා සතිය ප්‍රමුඛ කරගන්න. ප්‍රමුඛ භාවයට පත් කරන්නේ මොකද්ද? සතිය කොහෙද පිහිටවන්නේ? මේ බුද්ධ ශාසනයේ පින්නපු සතිය සම්මා සතිය මේ ශාසනයේ බහැර කොහෙවත් නැහැ. මොකද්ද සතිය කියන්නේ? දැන් සතියත් උදේ තෝරා ගන්නවා. ඔය සතිය සතිය ප්‍රමුඛ කරලා පිහිටවා ගන්න. සතිය තෝරාගෙන ඉන්න ඕනේ. දැන් සතිය කියන්නේ මොකද්ද කියලා අහගුවාම කියන්නේ සතිය කියන්නේ හොඳ සිහියෙන් කටයුතු කරන්ද එතකොට සතිය. සිහි කල්පනාවෙන් යනකොට යනවා කියලා යන්නේ එනවා කියලා එන්න දැන් ඔහොමනේ කියන්නේ. ඉන්නවා කියලා ඉන්න. එතකොට කරන කරන වැඩේ හොඳ සිහියෙන් කරන්ද කියලා කියන්නේ. හොඳයි සති කියන්නේ චෛතසිකයක් තියෙන සති චෛතසිකේ. මේ සතිය කියන එක යෙදෙන්නේ කොහෙද? පින් හිතක පමණයි. කුසල හිතක පමණයි. කුසල හිතක සතිය යෙදෙනවා. අකුසල හිතක සතිය යෙදෙන්නේ මේක ධර්මයේ හොඳට පැහැදිලිව පෙන්නලා තියෙනවා. අපි ධර්මයේ පෙන්නලා තියෙනවා. හොඳයි අපි හිතමුකෝ සිහියෙන් කරන්න වැඩි සතියෙන් කරනවා කියන්නේ සිහියෙන් කරනවා කියන එක නා. අපි හිතමු මිනිහෙක් ඌරෙකුට තුවක්කුවක් බඳිනවා. කලේ ගිහිල්ලා. හරියක්කාරිය. හොඳ සිහි කල්පනාවෙන් කරන්න ඕනේ. තමන්ටපත් වෙනවනේ නැත්නම්. තුවක්කුව ගෙනිහිල්ලා නියම ඉදිරියේ බැඳලා මරුවැල්ල නියම ඉදිරියේ ඇදලා බොහොම පරිස්සමෙන් මරුවැල්ල ගැට ගහලා ඒ මිනිහා බොහොම පරිස්සමෙන් කරන්න ඕන වැඩ. තුවක්කුව බඳිනේ කලි. හොඳ සිහිනුවනේ සිහියෙන් කරන්න ඉපැ. ඒක සිහියෙන් නොකළා නම් එහෙම මේ මිනිහට පත් වෙනවා. එහෙනම් අර හොඳේ සිහියෙන් කරනවා කිව්වොත් එහෙම ඕක සිහියෙන් කරේ යකින් නැහැ. ඒතර සිහියෙන් කරන්න කිව්වොත් මේ පව් වැඩක් නේද කරන්නේ. එහෙනම් පාප ක්‍රියාවලියකට සතිය යෙදෙනවා. යෙදෙන්න බෑ. එහෙනම් ඒකට සතිය යෙදෙන්න බෑ සිහියෙන් කරනවා කියලා අද හිතා ඉන්නේ මේ ලෝක සම්මත සිහිය නෙමෙයි ඔය කිව්වේ. වන්ත උරුම් ගන්න ඕන එක. ඔය සිහිය අබුද්ධෝත්පාද කාලෙත් තිබුණා. නමුත් බුද්ධෝත්පාද කාලයේ මේ බුද්ධ ශාසනයේ පවතින සතිය අනිත් ශාසනයක නැත්නම් ඒ සතිය මොකද්ද? ඔන්න ඔක තෝරා ගන්න ඕනේ. සතිය නැගිනවා සත්‍යයේ නැගිනවා සතිය. සත්‍යයට අනුකූල වන්නා වූ යමක් වන්නේද? ඒක සතියයි. සත්‍යය මොකද්ද? මේ දුකයි කියලා දකින්න ඕනේ, මේ දුකට හේතුවයි කියලා දකින්න, මේ දුක නිරෝධයයි කියලා දකින්න, මේ දුක නිරෝධගාමිනී මාර්ගයයි කියලා දකින්න ඕනේ. මෙන්න මේක දකීලා හිටන් ඊට අනුකූලව තමන් කරන ක්‍රියාකලාපේ ඊට අනුකූලව කරන්න දක්ෂ වුණොත් අන්න යාර සතියක් තියෙනවා. ඒකයි සතිය කියන්නේ. මෙන්න මේක කුසල හිතකේ දෙන සතිය. සතිය තේරුම් ගන්න ඕනේ අවුදී. අන්න සතිය මුදුන්පත් කරලා මූඛ්‍ය කර ගන්නවා කියන්නේ නිවන මුල් කරගෙන නිවනට අවශ්‍ය කරන ක්‍රියාකලාපේ දැනගන්න ඕනේ ඉස්සෙල්ලා. කුමක් කළොත්ද නිවන් දකින්නේ? කොහොම හිතුවද, කොහොම කිව්වද, කොහොම කළොත්ද නිවන් දකින්නේ? නිවන්ට හේතු වෙන මොන විදියෙක සිටවිලාද මොන විදිය ක්‍රියාවද වුණේ කතාවක්ද? මෙන්න මේ කියන කාරණා ටික අවංකව නිහතමානීව යම් කිසි පුද්ගලෙයි තේරුම් අරගෙන ඉන්න ඕනේ ওই භාවනාව කරන්න ඉස්සෙල්ලා. ඔන්නඔකට කියනවා පරිමුඛං සතිං උපට්ඨවෙත්වා. සෝ සතෝ අසති. ඔහු විසින් සතියෙන් ඇසුරු කරන්න ඕනේ. සතෝ පස්ස සති. සතියෙන් පහ කර දමන්න ඕනේ. නැන් නිවනට හේතු වෙන ක්‍රියාකලාපයේ තේරුම් අරගෙන ඒ ක්‍රියාකලාපයේ සතිය තේරුම් ගන්න නිවනට හේතු වෙන්නේ මෙහෙමයි කියලා තේරුම් ගන්න ඊට ඕනක ඇසුරු කරමි. ඊට විරුද්ධ දේ පහ කරමි. කටයුතු කිරීම ආරම්භ කරන්න ඕනේ. මොන සෝ සතෝ වාසසති සතෝ පාසසති. දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමිති පජානාති. දැන් මේක තේරුම් ගන්න බුදුරන් වහන්සේ දෙනවා මෙන්න මෙහෙම එක. කිලිටි හිත උපක්‍රමයෙන් පිරිසිදු කරගන්න උපමාවක් දුන්නා. හරියට ගොමස් කර කුණු රෙද්දා සුද්ධ පවිත්‍ර කරලා හිටන් පිරිසිදු රෙද්දක් හදා ගන්නවා වාගේ මේ කරන්න පුරුදු වෙන්න. මේ දුන හොඳ උපමාව. මෙන්න මේ උපමාවදී අපි දකින්න ඕනේ මේ උපමාව අපිට සංසන්දනය කරගෙන අපි හිතක මේ කිලිටි රෙද්ද අපේ මේ චිත්තාවලිය නා. මේ චිත්තාවලිය තුළ අපි මේ සංසාරයේ බලන් හුරු පුරුදු කරගත්තු. මේ අධ්‍යයයේ හුරු පුරුදු කරගත්තු. නොඑක් ලාමක අකුසල දහම් තියෙනවා. අකුසල ක්‍රියාකලාපයන්ගේ හුරු පුරුදු. මේ සමහර හුරු පුරුදු හරි ගණී බවන. බොහොම තදයි. ලේසියෙන් අරගන්න බෑ. හැබැයි ඒවා අපි අරගන්න ඕනේ. අන්න ඒ නිසා මොකද කරන්න ඕනේ? අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ අඩුලුහුණු පුංචි පුංචි අරගන්න නෙමෙයි. දැඩිව වැඳිලා තියෙන මහා දරුණු ලෝභ දේශ කුණු ගොඩවල් අයින් කරගන්න. මට මෙහෙම රාගය හට ගන්නවා, මෙහෙම දේශය හට ගන්නවා.
එහෙනම් මෙහෙම ලෝභය හට ගන්නවා මෙහෙම ද්වේෂය හට ගන්නවා කියලා අපිට මේක තේරෙනවා නම් අපි හොඳ මනාව නුවණින් ඉඳලා මට කෙබඳු කෙබඳු දෙයක් ඇසුරු කරනකොට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කියන මේවා ඇසුරු කරනකොට ලෝභය හට ගන්නවාද ඒක මට පාඩුවා එහෙනම් ඉස්සෙල්ලා මම මේ දැඩි වයින් කරගන්න ඕන ඒවා ලේසියෙන් අරින්න බැහැ දීර්ඝ ලෙස දහම ඇසුරු කරන්න ඕනේ ඒවේ අනිච්ච දුක්ඛ අනත්ත සාවේ මෙනෙහි කරන්න ඕනේ අන්න මෙනෙහි කරනකොට දීර්ඝ ලෙස ඇසුරු කරනවා දීර්ඝ ලෙස ඇසුරු කරලම මේ දීර්ඝ ලෙස ක්‍රමක්‍රමයෙන් පහ කර දමන්න ඕනේ එහෙනම් දීගං අපස එකපාරයි කරන්න බැ මේ ලෝභ කුණු ගොඩවල් ද්වේෂ කුණු ගොඩවල් බොහෝම ඉවසිල්ලෙන් ඉඳගෙන ක්‍රියාවට නැගින්න ඉස්සෙල්ලා නවත්තගින්න අයින් කරගන්න ඕනේ මෙන්න මේ අයින් කරගන්නකොට එක්තරා පැත්තකින් මේ ලෝක ක්‍රමයක් එකක් තියෙනවා මොකද්ද මේ ලෝක ක්‍රමී මූණ හදවත පින්නන කැඩපතක් බඳුයි කියලා අපි අහලා තියෙනවා අපේ හදවතේ යම්කිසි හිතවිල්ලක් නැගෙනකොට ඉස්සෙල්ලාම නැගින්නේ මූණට එහෙනම් මේ මුඛ පරිමණඩලයේ මුල් කරගෙන තමයි හටගන්නේ දැන් ළමයෙකුට එකපාරට අපි චොක්ලට් එකක් දෙන්න හදනවා උදුර ගන්නවා ළමයා අඬන්නේ ඉස්සෙල්ලා කට ඇද කරලා ඉන්න කජුලිල්ල වගේ හදාගෙන මූණ අකුලගෙන ලැහැත් වෙනවා ඊට පස්සේ අඬනවා ක්‍රියාවට නැගන්නේ පස්සේ අපිට තරහා යනවා කාටරි ගහන්න ඉස්සෙල්ලා මූණ දෙයලා කට ඇදගෙනලා ගිහිල්ලා ඉන්න මූණ රෞද්‍රයලා ගිහිල්ලා තමයි ඊට පස්සේ තරහාපු ගාම ඉස්සෙල්ලාම හඟවනවා හිතවිල්ල හඟවනවා මූණේ අපි මූණට හිත තියාගෙන ඉන්නකොට අපේ මූණට අපි හිත තියාගෙන ඉන්නකොට අපේ මූණේ ඉරියව් වෙනස් වෙන හැටි අපිට හොඳට පේනවා ලෝභ දේශ හිතනවා අන්න ලෝභ හිතක් එනකොටම ක්‍රියාවට කතාවට නැගන් දිසෙලා මූණට පිළිඹු වෙනවා දකින්න හිතේ පිළිඹු මෙන්න මේ නිසා බොහොම ලේසි මේ මුඛ පරිමණඩලයේ මුල් කරගෙන හිත පිහිටවා ගත්තාම ওই ටිකට ඉතින් මුඛ නිමිත්තේ වා නාසිකග්ගේ වා කියලා අටුවා වල විග්‍රහ වෙනවා ওই දෙක දැන් මුඛ නිමිත්තේ වා නාසිකග්ගේ වා කියන වචනේ කියනකොට උතන කාරණා දෙකක් තියෙනවා එකක් පරමාර්ථාර්ථය අනික බාහිරින් පෙන්නේ පෙනුම් කරන සම්මත අර්ථය පරමාර්ථ අර්ථයෙන් පෙන්නනේවා බාහිරට නිකුත් වෙන්නේ ආධ්‍යාත්මික මානසිකත්වය ඇතුළෙන් බාහිර ගොඩ නැගිලා තියෙන නිසා ඉතින් මේ නාසික අග්‍රේ කියන වචනේ ගත්තහම නාසිකග්ග කියන වචනේ මේ නාසියේ ළඟට සම්බන්ධ වෙලා බාහිර ලෝකයේ විද්‍යාමාන වෙනවා අභ්‍යන්තරයේ තිබුණා වූ ගති ලක්ෂණය මෙන්න මේ නිසා න ආසික අග්ග කියන වචනේ තමයි නාසිකග්ග කියන්නේ ආශ්‍රය නොකිරීම අග්‍ර කරගන්න ඕනේ න ආසික කියන්නේ ආශ්‍රය කිරීම න ආසික කියන්නේ ආශ්‍රය නොකිරීම අපි මේ ඇසුරු කරමින් යන්නේ ලෝකේ දැන් අපි යන්නේ මොකදද ඇසුරු නොකිරීම අග්‍ර කරගෙන එහෙනම් නාසික අග්‍ර කරගෙන යන්න ඕනේ අපි හිත පිහිටවා ගන්න ඕනේ අපි හිත පිහිටවා ගන්න ඕනේ ආශ්‍රය නොකිරීම අග්‍ර කරගෙන මූඛ්‍ය නිමිත්ත වන නිවනට මූඛ්‍ය නිමිත්ත මුඛ නිමිත්ත කිය මූඛ්‍ය නිමිත්ත ගැන ප්‍රධාන කරගත නිමිත්ත මූඛ්‍ය නිමිත්ත බෞද්ධයාගේ මූඛ්‍ය නිමිත්ත නිවන හැමලියම නිවන්ට හිත පිහිටවාගෙන නිවන් මාර්ගයට හිත පිහිටවා ගන්න ඕනේ එහෙනම් මුඛ නිමිත්ත කියන්නේ මූඛ්‍ය නිමිත්ත හේවත් නිවන නිවනට හේතු වෙන මාර්ගයේ න ආසික අග්‍ර කරගත්තා කියන්නේ ඇසුරු නොකිරීමේ පැත්ත අග්‍ර කරගන්න එහෙනම් මුඛ නිමිත්ත හෝ නාසිකග්ගේ හිත පිහිටවා ගන්න කිය ඔන්නේ ඔකට නිවනට හිත පිහිටවා ගන්න නිවන් මාර්ගයට හිත පිහිටවාගෙන නිතරම හොඳ හෝලිසියකින් මනසීයකින් ඉඳ මම මේ කරන කියන හිතන දේවල් නිවනට හේතු වෙනවද නිවන් මාර්ග වැඩෙනවද ඒකට හේතු වෙනවද මෙන්න මේකෙන් ඉඳ කියලා කියන්නේ ඔය ටික මෙන්න මෙහෙම ඉඳලා තමයි ඇසුරට ගන්නයි පහ කරන්නේ යා දීර්ඝ ලෙස ඇසුරු කරන්න වෙනවා දහම අනිත්‍ය දුක අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න වෙනවා අර මහා දැඩි ලෝභයෙන් අල්ලාගත්තු ද්වේෂයෙන් ගැටි ගැටි ඉන්න යම් පිටක් අපි ළඟ තියෙනවා අපේ මානසිකත්වයේ තුල ඒ කුණුගොඩ ඉස්සලා සුද්ධ කරගන්න ඕනේ අනේ ලොකු කුණුගොඩ ලේසියෙන් සුද්ධ කරන්න බෑ එයා දීර්ඝ ලෙස මෙහෙ කරගෙන යන්න ඕම ටික කාලයක් කරගෙන යනකොට අර දීර්ඝ කුණුගොඩ කැපිලා යනවා ඊට පස්සේ තියෙන කෙටි ඒවා රස්සං වා අසසන්තෝ රස්සං අසසාමිති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමිති පජාන අනුපූර්ව සික්ඛාව යන්නේ මේ අනුපූර්ව යන්න ඕනේ එකපාර පුංචිව කපන්න බෑ ලොකුව කපාගෙන ඉවරලා ඊට පස්සේ දිනේව කපා ගන්න ලාගේ ඊට පස්සේ වැටෙන්නේ පොඩි කුණු පොඩි පොඩි ලෝභ දේශ කැලි බහු වෙනවා එතකොට ඒවා කෙටිම කපහ වෙන පුළුවන් දැන් ලොකු හරියයි අමාරුයි අනේ පහුවෙන්න මේක එහෙම යනකොට කෙටිම කපහ හරින්න පුළුවන් එවලේ ශනික කෝප කැලි පොඩි පොඩි ආහාර කැලි එනකොටම කපහ හරින්න දෙයි අනිත්‍ය දුක යන නිසාරත්තේ මොනවා ගලන්න හරියක් නැහෙනි අනේ වටහගෙන 100 න් ඉඳලා 50 න් ඉඳලා ඔඩිය කරගෙන යනවා දැන් මේක තමයි
පටන් ගන්නේ රස්සංව අසසන්තෝ රස්සං අසසාමිති පජානති රස්සංව පසසන්තෝ රස්සං පසසාමිති පජානාති. එතකොට අන්න අපි දැන් සබ්බ කාය මේ ප්‍රතිසංවේදී අස සිස්සාමිති සික්කති. මේ සබ්බ කාය තෝරා ගන්න ඕනේ. චක්කු කාය, සෝත කාය, ගාන කාය, ජීවහා කාය, කාය කාය, මනෝ කාය. රූප කාය, සද්ද කාය, ගන්ධ කාය, රස කාය, පොට්ටබ්බ කාය, ධර්ම කාය කියන මෙන්න මේවා ඔක්කොම සබ්බ කාය. මේ සියලු හුස්ම සමූහය නෙමෙයි මේ කියන්නේ. ඔන්න සබ්බ කාය. මේව තමයි මේ ඇසුරු කරන්නේ. ඇස කන දිවනාසය ශරීරය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම. මෙන්න සබ්බ කාය. පටි සංවේදී. ඊවැ බැඳිනවා. පටි කියන්නේ බැඳෙනවට. සංයෝජනේ බැඳිලා ඉන්නවා. සංවේදනයේ විදිනවා අපි. අන්න ඒක දකින්න ඕනේ අපි. දැකලා මේ සංවේදී භාවයේ. ඒවත් මේවා මේවට බැඳිලා හිට අපි වින්දනය කරන බවක් තියෙනවා නะ. මෙන්න මේක මනාසී දැනගන්න ඕනේ ඇසුරු කරනකොට. මෙන්න මේක මම ඇසුරු ගන්න මේවා කපා හරින්නයි. යමගේ ඇසකන දිවනාසී ශාරීරිය මන කියන ඒවත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේවත් කෙරෙහි මගේ චන්දරාගය බැඳිනවද රැඳිනවද අන්නේව බලා ඉඳලා පටිසංවේදීත්වය දැකලා මම මෙන්න මේක නැති කරගන්නයි මේ ධම්ම ආශාසය කරන්නේ අනිත්‍ය දුකනත් වශයෙන් බලන්නේ ඒකට කියලා දැනගන්න ඕනේ ඒ දැනගෙන හික්මෙන්න ඕනේ දැනගිලා ඒවා පහ කිරීමටයි මම මේ කටයුතු කරන්න කියලා හික්මෙන්න ඕනේ සබ්බකාය පටිසංවේදී පස්ස සිත සාන්ති හික්කද පස්සම් බයං කාය සංකාරා මේ පස්සම්බය කරනවා කියන්නේ මේ පහ කර දමනවා මේ කාය සංකාරය. දැන් මේක වැරද්දක් නෑ කියලා දැනගත්තාම ඊ පිළිවඳ කරන්න ආව කටයුතු වලින් අහක් වෙලා හිටන් හිටින්නේ. එසා ඒ සඳහා යම් කටයුත්තක් මම කරනවාද? ඒක වැරදි. මම මේ කටයුතු අතහැරිය යුතු නොවැළිය යුතු මිදිය යුතු කියලා හික්මෙන්න ඕන. ඒ සඳහායි මම මේ දහම ඇසුරු කරන්න කියලා හික්මෙන්න ඕන. මෙන්න මේ දින සබ්බ පස්සම්බයං කාය සංකාරං අස සිස්සාමි සික්කති. පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමි සික්කති. මේ සික්ෂණේ වෙන හැටි. එතකොට යාවදේව ඥානවත්තාය පටිසලිවත්තාය මෙහෙම කරනකොට ඥානෙ බුදුන්පත් වෙන්නේ සතිය බුදුන්පත් වෙන්නේ අනිසිතෝච විහෙරති ලෝකේ නිසිරෙන්තරෝ වාසය කරනවා නච කිංචි ලෝකේ උපාදීයති ආත්මාදී වශයෙන් ලෝකේ කිසිවක් අල්ලන්නේ නැහැ ඒ එතකොට ඒවම්පි බික්කේ බික්කු කායේ කායන පස්සේ මේ දිහා කායන පස්සේ නැයි වාසය කරා මේ කායන වසනාව ඔච්චර ලස්සනට පැහැදිලිව නිවන් මාර්ගෙ මුල් කරලා තියෙන එකක්ද ඉතින් ඔය කියන ඇලීම ගැටීම මුලාටපත් වෙන මාර්ගය හොයන්නෙත් නැතුව බලන්නෙත් නැතුව ඔය කොහට හරිලා පැය ගන්න හුස්ම ඇදලා හිටියෝ ඒ බුද්ධිලා කොහොමද ඔය ප්‍රතිඵල ලබන්නේ දැන් මේක නිවන් මාර්ගද මේක නිවන් මාර්ගද කියලා දැන් පැහැදිලිව පේනවා හොඳට පැහැදිලි මේ වගේ නිවන් දකින්නවා කියන්නේ ඥානෙ මුදුපත් වෙනවා සතිය මුදුපත් වෙනවා අවසීකාරය වෙන්නේ නැහැ නමුත් ඔය දැන් ඔය කරන කටි අවසීකාරය වෙන්නේ නැද්ද තිබෙදේක තිබෙදේන මතක නැහැ යන ගමන මතක නැහැ කරන කියන දේ මතක නැහැ මොකද එකක්වත් අරමුණු හිතන්න එපා එහෙම එකක්ද නැහැ බුදුරන් වහන්සේ එහෙම දේශනා කළේ නැහැ යමක් යමක් නිසා රාගය හට ගන්නවද දේසිය හට ගන්නවද මෝහය හට ගන්නවද ඊ දිහත් හරින්න බුදුරන් වහන්සේ සියල්ල අත්හරින්න දේශනා කළේ නේ යම් යම් තරක චන්ද රාගයෙන් බැඳෙනවද අන්නේ කයින් කරගන්න ඒතරේ හරි හිතවිලි අයින් කරලා නැහැ ක්‍රියා අයින් කරලා නැහැ කතා අයින් කරලා මේ ලෝකේ වැඩිපුරම හිතා තියෙන බුදුරන් වහන්සේ වැඩිපුරම කියලා තියෙන බුදුරන් වහන්සේ වැඩිපුරම කරලා තියෙන බුදුරන් වහන්සේ උන්වහන්සේ තරම් හිතපු කියපු කරපු කෙනෙක් ලෝකේ නැහැ වික්කලතාක් වක්ලසැනින් බබලෝට ගිහිලා ඉන්න පුළුවන් සකල වටේ උනා සකල වටේ යන්න පුළුවන් මනෝමය විද්‍යාව යන්න පුළුවන් එන ක්‍රියාකාරීත්වය වැඩිම තියෙන බුදුරණන් ආගේ එක්කෙනෙක් වචනයක් කතාන වචන 512 ක වේගයෙන් කතා කරන්න පුළුවන් ශක්ති 20ක් තියෙනවා වැඩිපුරම කතා කරන්න පුළුවන්කම තියෙන බුදුරණන් වහන්සේ එක්කෙනෙක් යමක් හිතනවා නම් මිනිහෙකුට කොහොමවත් හිතා ගන්න බැරි අසීමිත සර්වඥ සාඥාණීන් අනාවරණ ඥාණීන් අනන්ත දේවල් හිතනවා හිතලා හිතන් කියන්න පුළුවන් වැඩිපුරම හිතලා තියෙන බුදුරණන් වහන්සේ නමුත් අද කියන්නේ හිතීමයි කීමයි කිරීමයි අත්හැරුවහම නිවන් දකින්න බුදුරණන් වහන්සේ හිතීමයි කීමයි ක්‍රියාවයි තුලින් උපරිමයට ගිහිලා සර්වඥ සාඥානි පැලෙයි කියන. එනතර අපිට මොකද කිය? බුදුරණන් වහන්සේ දේශනා කළේ හිතන කියන කර්ණේ වැ චන්ද රාගය දුරු කරා. නිස්සාර බව දැනගින්. අවශ්‍ය දායක ප්‍රයෝජන ගන්න. අවශ්‍ය දායක මොකද? ලෝකයට ධර්ම දේශනා කරන්න ඕනේ. යමක් හැත්ත නැත්ත කියා දෙන්න ඕනේ. සියුම් තැන් විග්‍රහ කරලා දෙන්න ඕනේ. මොකද ඥානයක් මෙහි යවන්න ඕනේ. ඒව කරන්න ඕනේ. හැබැයි එකක් දැනගන්න ඒ පිළිබඳ යම් නුවණක්ද්ද ඒකත් කැමති තියෙනවා ඒකත් අනිත්‍යයි ඒක තේරුම් ගන්න ඉන්න ඒක 77ක් ඥාන දර්ශන එකක් ඕනේ ඒ ඥානීය පිළිබඳ හිත බඳින්න එපා කියන්නේ ඒකයි මෙන්න මේ ටික දැනගන්න ඕනේ කින් එකට දැන් ඔය තියෙන්නේ කායानुපස්සනාවේ කොටස එහෙනම් කායानुපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨාන ආනාපාන හදිර ලඟුයි කියලා මජ්ක්‍ධිමනිකායේ දේශනා කරනවා වින් කරලත් තියෙනවා දින මෙන්න මෙතන නිකන් කායानुපස්සනාව මෙතන එක වේදනානුපස්සනාව මෙතන එක චිත්තානුපස්සනාව මෙතන ධම්මානුපස්සනාව කියලා. හතර ඔය ඔක්කොම ආනාපාන හතරේ විග්‍රහ කරලා තියෙනවා හතරම.
ආනාපාන සතිය යන යමක් ඇද්ද සතර සතිපට්ඨානයක් තියෙකි. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇත්තේ ඒක සත්ව බොධ්‍යං ගතේකි විද්‍යාවෙන් මුක්ති ඵල ලබා දෙන්නේ තියෙකි. ඔකටම ওই භාවනාව තියෙනවා. ඔය හුඟාක විග්‍රහයක් තියෙනවා මම ඉතින් කෙටියෙන් කළේ. ඔබ වෙනම විග්‍රහයක් ගන්න ඕනේ ආනාපාන සතිය පිළිබඳ සම්පූර්ණ විග්‍රහයක් මම පස්සේ